විදේශගත ශ්‍රමිකයින් සහ විදේශගතව සිටින බොහෝ පිරිසක් ලංකාවට පැමිණෙනවා. ඒ වගේම විදේශයන්හි සිට පැමිණෙන තවත් විදේශීය ජාතිකයන් බොහෝ පිරිසක් පැමිණෙනවා. මේ ගුවන්තොටුපළේ සිට ඔවුන් අදාළ නිරෝධායන මධ්‍යස්ථානවලට හෝ හෝටල්වලට රැගෙන යාමේදී ගැටලුකාරී තත්ත්වයන් මතුවෙනවා. එන හැමදෙනාම එකම බස් වාතයට ගමන් කිරීමේදී එයට මුදල් මාරු කිරීමේ සිට ඒ අය නැවත වතාවක් අනෙකුත් කටයුතු වල PCR එකට යොමු වීමේ සිට මේ ඔක්කොම ගත්තන් පස්සේ දිගු වේලාවක් ගත වෙනවා ඔවුන් හෝටලේ දක්වා රැගෙන යාමට. සමහර අවස්ථාවලදී සංවිධානගත නොවුණු ක්‍රමවේද ක්‍රියාත්මක වුණා කියලා චෝදනා තියෙනවා. විදේශගත ශ්‍රමිකයෝ කොහොමද ගෙන්වන්නේ සහ ගුවන්තොටුපළේ සිට ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානට හෝ හෝටලේට රැගෙන යාම දක්වා වූ ක්‍රියාවලිය වේගවත් කරන්න මොනවා හරි කටයුතු සිද්ධ වෙනවද? ඔව්, ඇත්තටම මේ සැමැදිව කාර්යසාධක බලකායේ තිබිච්ච රැස්වීමේදී ගුවන් සේවා අධිකාරියේ සභාපතිතුමා විශ්‍රාමික මේජර් ජෙනරල් චන්ද්‍රසිරි විසින් මේ පිළිබඳව දැනුවත් කරා. එතුමාටත් යම් කිසි අපහසුතාවයක්, මොකද විශාල සංඛ්‍යාවක් එකවර පැවිණියාම වදනෝ ගුවන් යානා මුළු දවස පුරාම නේ යම් කිසි කාල පරිච්ඡේදය තමයි වැඩිපුර ගුවන් යානා ලංකාවට හෝ ඕනම රටක වගේ එන්න අවස්ථාවක් තිබෙනවා. ඊට අමතරව සෙසු අවස්ථාවලදී තිබෙනවා. ඉතින් මේ එන අවස්ථාවේදී විශාල සංඛ්‍යාවක් ආවම විශාල සංඛ්‍යාවක නෙමෙයි ප්‍රශ්නේ මේ COVID-19 හින්දා ගුවන්තොටුපළේ තිබෙන ක්‍රමවේදය සාමාන්‍ය ක්‍රමවේදයට වඩා ගොඩාක් වෙනස්. ඉතින් ඒකින්දා යම්කිසි කාල සීමාවක් ගත වෙනවා. ඒ අතර PCR පරීක්ෂණත් ගුවන්තොටුපළේදී කරනවා. ඉතින් මේ PCR පරීක්ෂණ කරද්දිත් ඒ සඳහාත් කාලයක් ගත වෙනවා. මේ සඳහා විවිධ පෞද්ගලික ආයතන සහ රජයේ මේ PCR පරීක්ෂණ වලට සම්බන්ධ වෙලා තිබෙනවා. ඉතින් මේවා එක ගුවන් යානාවක් ආවම ඔවුන් ටික වෙනම එක ස්ථානයකට තමයි රැගෙන්නේ. ඒක කවලම් කරන්නෙත් නැහැ. දැන් අපි උදාහරණයක් වශයෙන් ඊයේ දිනේදී පැමිණියා සෞදි අරාබිය රාජ්‍යයෙන් 297ක් ආවා. ඒත් එක්ක මලේසියාවෙන් ආවා තව 290ක් පමණ, ඉතියෝපියාවෙන් ආවා. දැන් මේ කට්ටියත් මික්ස් කරන්නේ නැති ක්‍රමවේදයකට තමයි ගුවන්තොටුපළේදී කටයුතු කරන්නේ. ඉතින් ඒකින්දා අලුත් චැනල් එකක් විවෘත කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. බොහෝ දිනදී ඉදිරි දින කීපෙදී විශේෂයෙන්ම දැන් අපි දන්නවා මුදල් ගෙවලා ටිකට් අරන් හෝටල් වලට යන කණ්ඩායමක් ඉන්න. ඔබතුමා පැහැදිලිවම කිව්වා වගේ රජයේ හමුදාවල ත්‍රිවිධ හමුදාවේ නිරෝධායන පන්න සංඛ්‍යාවක් ඉන්නවා. මුදල් නොගා කිසි මුදලක් නොගව අපගේ ජනතාව. ඉතින් මේවා පැහැදිලිව වෙන් කරගෙන ඔවුන්ට ඒ පහසුකම් සපයන ක්‍රමවේදයක් ඇති කරගනිමින් ඉදිරියේදී කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම තමයි අපි යම් යම් අපහසුතාවෙන් වලට පත් වෙනවා චතුර. විශේෂයෙන්ම දැන් අපි දැක්කා පෙරේදාට ඉස්සර දිනේ මම දැක්කා මත්තරට ඇවිල්ලා බැස්සන් පස්සේ යම් කිසි කණ්ඩායමක් වූ අපිට ඒ කට්ටිය හෝටල් වලට යන්න ආවේ. ඉතින් හෝටල් වලට ඒ පළාත් අපි දැන් මත්තලට ගෙනාම ඒ ප්‍රදේශයේ තියෙන හෝටල් වලට ඒ කට්ටිය හලාවතට ගේන්නේ නැහැ. මේක ඉතින් ඒකින්දා ඒ ප්‍රදේශයේ තියෙන හෝටලයක් කිලෝමීටර් 50ක් 100ක් ඇතුළත තිබෙන හෝටලයකට තමයි අරන් යන්න බලාපොරොත්තු අපි සාමාන්‍යයෙන්. ඉතින් ඒකට බස් රථ යොදවලා ගෙන්නන්න තමයි කටයුතු කරන්න ලැබුවේ. නමුත් එතන ඇවිල්ලා හෝටලයට නෙමෙයි අපිට යන්න බෑ හෝටලෙට කියලා යම් කිසි ප්‍රකාර පුද්ගලයෙක් කිව්වොත් එහෙම එහි අවස්ථාවේදී යම් කිසි අපහසුතාවයකට පත් වෙනවා. මොකද අපගේ රජයේ නිරෝධායන මධ්‍යස්ථාන ওই ප්‍රදේශවල නැහැ. ඒවා තියෙන්නේ අනුරාධපුර නැත්නම් වවුනියාව, මඩකලපුව, යාපනේ මේ ආදී ප්‍රදේශවල. ඉතින් එහෙදී ඒ යන රියදුරු වෙන බස් යන්න ඕනේ වට ඒ යන දුර යනවා නම් ඔවුන්ට ආහාර වතුර ඒ වගේ දේවල් සපයන්න ඕනේ. ඔවුන්ට අතරමඟ නවත්තන්න බැහැ. ඉතින් ඒ වගේ විශාල වශයෙන් අපහසුතාවයන් පත් වෙනවා. අපහසුතාවයන් පත් වුණත් ත්‍රිවිධ හමුදාව කෙසේ හෝ මේ දේ ක්‍රියා කරනවා. නමුත් ඉතාමත් පහසුයි. දැන් එහෙම පිටත් යදී උදාහරණයක් වශයෙන් ඊයේ වෙනකොට එන්න තිබ්බේ මැලේසියන් ෆ්ලයිට් එක එන්න තිබ්බේ හෝටල් වල නිරෝධායන වෙනවා කියලා. නමුත් තානාපතිතුමා එන්න ඉස්සලා මට පෞද්ගලිකවම කතා කරලා කිව්වා මේ එන ෆ්ලයිට් එක මේ කට්ටිය එන්නේ රජයේ නිරෝධායන වෙන එක. ඉතින් ප්‍රශ්නයක් නැහැ. අපිට කලින් කිව්වා නම් ඒ දේ කරලා පැහැදිලිව කරන්න හැකියාවක් තියෙනවා. නමුත් එහෙන් නගිද්දි කියන්නේ හෝටලෙට කියලා ඇවිල්ලා බහැලා වෙන දෙයක් කරන්න ගියොත් එහෙම අති අපහසුතාවයකට පත් වෙනවා. මේ අවස්ථාවේදී නිලධාරීන් අපහසුතාවයකට පත් වෙනවා. ඒක ජනතාවටත් යම් කිසි ඔත්තේට ඔවුන් රඳව ගන්නවා ටික වේලාවක්. මොකද බස් රථ වෙනම ඒ සඳහා පැමිණිය යුතුයි. ඒකට වෙනම ක්‍රමවේදයක් සූදානම් කරලා තිබෙන්නේ. ඉතින් මෙහිදී ඩිලේස් ඇති වෙන්න පුළුවන්. වැඩි වේලාවක් ගුවන්තොටුපළ කාලේ ගත කරන්න වෙයි. එතකොටත් සමහරලාට දැන් අප දන්නවා සමහරලාට ලංකාවට කොහොම හරි එන්න ඕනේ කියලා ඇවිල්ලා මේ අවස්ථාවේදී සමහරලාට විවිධ චෝදනා ඇති කරන්න පුළුවන්. අපිට එහෙම කරගන්න අවස්ථාවක් නැහැ. අපි දිය හැකි උපරිම පහසුකම් ලබා දෙනවා. ඉතින් නමුත් ඒ වගේ තත්ත්වයන් නැති වෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ජනතාව සහයෝගය දක්වලා ඔබ එන්නේ එන්ඩි ඉස්සලා දන්නේ කොහෙද යන්නේ කියලා දන්නවා.
ඔබට යන්න ඕන නිලෝදායට ලක්වන්න ත්‍රිවිධ හමුදා තුල ඔබ කිසි ප්‍රශ්නයක් නැහැ කියලා වනම් ඒකට අපිට පාසුකම් සලසන්න පුළුවන්. ඔබතුමා ඇහුවේ ගුවන්තොටුපළේදී ඔව් ඒ තත්වයක් විශේෂයෙන්ම මේ කලමනාකරණ කිරීම සමැදිව තව වැඩි දියුණු කිරීමට ඉදිරි දින කිහිපෙදී කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. එපමණක් නෙමෙයි ඉදිරි දින කිහිපෙදී විශේෂයෙන් ඉදිරි කාලයේදී ගුවන්තොටුපළ විවෘත කරනවාද නැත්නම් විදේශ රටවල් වලින් ලංකාවට එන්න බලාපොරොත්තු වෙන විදේශිකයන් ඉන්නවනේ ඒ කට්ටිය ගෙනෙනවා සම්බන්ධව සාකච්ඡා කරලා තිබෙනවා. බොහෝ දුරට ඉදිරි කාලයේදී මේ සමැදිව කටයුතු කරයි ගුවන්තොටුපළ විවෘත කළා හැකිය තාක් දුරට මේ ශ්‍රී ලාංකිකයන්ුත් වැඩිපුර ප්‍රමාණයක් රැගෙන ඒමට අපි කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සමැදිව සාකච්ඡාව පැවැත්වුවා මං හිතන්නේ ඉදිරි සති කීපෙදී මේ පිළිබඳව දැනගන්න හැකියාවක් ලැබේ. ඒත් එක්කම තමයි දැන් මේ විදේශ රටවල් වලින් එන මේක විශේෂ ප්‍රවෘත්තියක් හැටියට කිය යුතුයි. ඇත්තටම විදේශ රටවල් වලින් එන අයවලුන් චතුර ලංකාවට ආවන් පස්සේ රජයේ නිරෝධායන මධ්‍යස්ථානයක හෝ හෝටලයක පෞද්ගලික ස්ථානයක නිරෝධායන වෙන ක්‍රමවේදයක් තිබෙන්නේ. දින 14ක් නිරෝධායන වෙනවා. ඊට පසුව PCR පරීක්ෂණයක් කරලා ඔවුන් ඒත පොසිටිව් වුණොත් රෝහලක නැත්තම් පොසිටිව් නැත්තම් නෙගටිව් නම් ඔවුන් නිවෙස් බලා යැවීමට කටයුතු කරනවා. නිවෙසෙත් තව දින 14ක් නිරෝධායන කරන ක්‍රමවේදයක් තමයි දැනට අද දක්වා ශ්‍රී ලංකාව තුළ පැවතුනේ. නමුත් බොහෝ දුරට අද දිනේදී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා විසින් මෙය ලිහිල් කළා ක්‍රමවේදයක් මම හිතන්නේ ලිපියක් නැත්තම් නිර්දේශ ඉදිරිපත් කරයි නැත්තම් උපදෙස් ලබා දෙයි. මේ අනුව අපි බලාපොරොත්තු වෙන්නේ මෙසේ ශ්‍රී ලංකාවට රැගෙන එන ශ්‍රී ලාංකිකයන් නිරෝධායන දින 14කට අවසානයේ පසුව කරන ලබ PCR පරීක්ෂණයෙන් පසුව ඔවුන් PCR වලදී නෙගටිව් නම් ඔවුන් තව දින 14ක් නිවෙස්වල නිරෝධායන නොකර ඔවුන් සම්පූර්ණයෙන් ඉදහස් කරන්න ක්‍රමවේදයක් අපි සාකච්ඡා කරා. ඒ බොහෝ දුරට අද දිනේදී නිකුත් වීමට නියමිත ඒ නිවේදනය සමග ඒ තත්ත්වය පහවැයි. එතකොට නැත්තම් දින 28ක්ම විවිධ ක්‍රමවේදයන් දෙකක් යටතේ නිරෝධායන වෙච්ච තත්ත්වය දැන් අඩු කිරීමට ජනතාවට පහසුවක් සැලසීම සඳහා මේ තත්ත්වය ඇති කිරීමට කටයුතු කරනු ලබනවා.